සිංහල භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ස්වාමීනි සංගතෙමේ මා කියන්නක් අසාවා අද පුුණු රැසි පොහෝ දවසය ඉතින් සංඝයාගේ පොහොය කිරීමට සුදුසුකාලය පැමිණියේ නම් සංගතෙමේ පොහොය කරන්නේය පාමුොක් උදෙසන්නේය සංඝයා විසින් කළයුතු වූ පූර්ුවක් කෘත්තිය කොට නිමවන ලදද. එසේනම් ඇවැත්නි පිරිසිදු බව පල කරව පාමොක් උදෙසන්නෙමි අප සියල්ලෝම එක්වන්ව සාවධානව එය අසමු මෙනෙහි කරමු යමෙකුට පැමිණි ආපත්තියක් ඇත්නම් ප්‍රකාශ කළ යුත්තේය ආපත්තියක් නැතිකල් හි නිශ්ශබ්ද විය යුතුය නි්ශබ්ද වීමෙන් ආයුෂ්මත් හු පිරිසිුදුහයි දැන ගනිමි යම්සේ ඔබ වෙන්වෙන්ව විචාලා වූ මට එ විසඳීමක් වන්නේද එහයිනි එසේම මෙබඳු පිරිසක තුන් යලක්ක නැවත නැවත ඇසීමක් වෙයි. යම් භික්ෂුවක් තුන් යලක් නැවත නැවත අසනු ලබ දීත් තමා කෙරෙහි ඇති ආපත්්‍යය සිහිකරමින් එය ප්‍රකාශ නොකරයි ද ඕ හට සම්පජාන මුසාවාදය වෙයි. ඇවැත්නි දැන දැන බොරුකීම වූ කලි අන්තරාය කර දෙයක් යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේය එහින් පිරිසිුදු බව බලාපොරොත්තු වන්නා වූද ආපත්ති සිහිකරන්නා වූද භික්‍ෂුව විසින් ඇති ආපත්ති ප්‍රකාශ කළ යුතු වෙයි එසේ ප්‍රකාශ කිරීම භික්‍ෂූන්ගේ ධ්‍යාන අධිගමය සඳහා පහසුවන්නේද එහෙයිනි ඇත්නි නිධානය දක්වන ලදී එහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද දෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද තැවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුද මේ නිධානය හිලා ආයුෂ්මත්හූ පිරිසිදු වූවහුය නිශ්ශබ්දවීම පිරි සුදු බව කොට සලකම්ද එහයිනි පළවැනි නිධාන උද්දේසයයි. මේ ප්‍රාතිමෝක්ෂයහි සිව් පරිජි ඇවැත් උදෙසනු ලැබයි. එක යම් භික්‍ෂුවක් භික්‍ෂූන් පිළිබඳ අධිශීල ශික්‍ෂාවන්ට පැමිණේ උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට දුර්වල බවද නොකයා. යටත් පිරිසයින් තිරිසංගත මාගමක් සමගද මෙවුම්දම් සෙවී නම් පරිජි වූයේ වෙයි. පියවි මහනුන් සමඟ සහවාසයට නුසු දුස්සෙක්ද වෙයි. දෙක යම්කිසි භික්‍ෂුවක් ගමින් හෝ ආරන්්යෙන් හෝ සොරකමට අයත් වූ නොදුන් වස්තුවක් පැහැරගනී නම් එබඳු අන්සතු වස්තුවක් ගැනීමේදී රජවොරු සොරුන් අල්වා මරත්්ද සිරකරද්ද රටින් හෝ නෙරපාහරිද්ද තෝ හොරකි බාලයකි මෝඩයකි සැඟවී සිටිය යුත්තෙකැයි නිින්දා පරිභාව කරද්ද එබඳු දඩුවමකට තරම් වටිනාකම් ඇති අන්සතු දෙයක් පැහැරගන්නා වූ මහනතෙමේ පරිජි වූයේ වෙයි. පියවි මහනුන් සමග සහවාසයට නුසුදුස්සෙක්දවෙයි. තුන යම්කිසි භික්ෂුවක් මනුෂ්‍ය ශරීරය ජීවිත ඉන්ද්‍රියෙන් තොර කරයිනම් මරණය සහ ආයුදහෝ පිළියලකොට තබයි නම් මරණයහි අනුහස්සෝ ප්‍රකාශ කරයි නම් ඔබට මේ පවිටු වූ දුක්බර ජීවිතයෙන් කවර වැඩක්ද ජීවත්වීමට වඩා ඔබේ මරණය උතුම් යැයි මරණයහිලා උත්සාහ ගන්වයිනම් ඒ මරණු කැමති සිත් ඇතිව කල්පනා ඇතිව නොෙක් අයුරෙන් මරණෙහි ගුණ වනන්නා වූද මරණය පිණිස උත්සහ ගන්වන්නා වූද මහනතෙමේ පරිජි වූයේ වෙයි. පියවි මහනුන් සමග සහවාසයට නුසුදු සෙක්්ද වෙයි. හතර යම්කිසි භික්ෂුවක් සිය සතන්හි නූපන්නා වූ ආර්ය මාර්ග ඥාන දර්ශනය ඇතිකරන සුළු උත්තරී මනුෂ්‍ය ධර්මය තමා කෙරෙහි ඇතැයිද එය මේ කාරණයෙන් ධනිමි මේ කාරණයෙන් දකිමියයිද ප්‍රකාශ කරයි. එපමනකින් ආපත්තියට පැමිණියාවූ ඒ භික්‍ෂුව නැවත පිරිසිදු බව කැමතිව පසු කලක අනිකකු විසින් විචාරණ ලැබුවද නොලැබුවද මම උතුරු මිනිස්දම් නොදැනම, ධනිමියැයි කීම් නම් නොදැකම දකිමි යැයි කීම් නම් එය නිසාරය බොරු යැයි කියාද අධිමානයෙන් තොරව කියන්නා වූ ඒ මහන. පරිජි වූයේ වෙයි පියවි මහන්නු සමඟ සහවාසයට නුසුදුස්සෙක්ද වෙයි. ඇවැත්නි සතර පාරාජිකා ආපත්තිීහු උදෙසන ලද්දාහු වෙති. යම් භික්ෂුවක් මේ පරජි ඇවැත් අතර යම් යම් පරජියකට පැමිණියේද. ගිහිකල්හි මෙ පරජියයට පැමිණීමෙන් පසුවද පියවි භික්‍ෂූන් සමග සහවාසයක් නොලබයි. පරිජි වූ යේ වෙයි පැවිද්ධට නුසුදුස්සෙද්ද වෙයි. මේ සිව් පරිජියෙහි ලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුුද දෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද මේ සිව් පරිජියහිලා ආයුෂ්මත්හූ පිරිසිදු වූ අහුය නිශ්ශබ්දවීම පිරිසිුදු බව කොට සලකම්ද එහේනි ඇවැත්නි නිධානය උදෙසන ලදී සවු පර්ජිද උදෙසන ලද්දේය. ඔබ විසින් තෙලෙස් සඟ වෙසස් අසන ලද්දේය, එසේම අනියත දෙකය තිස් නිසගි පචිතිය දෙයානුවක් පචිතිය පාටිදේශනීය හතරය පන් සැත්තෑවක් සේකාධර්මය හා සප්ත අධිකරන සමත ධර්මයෝද අසන ලද්දා හොය මෙතෙක් ප්‍රාතිමෝක්ෂයහි ආවා වූ එහි ඇතුළත්වූ භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාපද, අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණේ සමගි වූද, සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින්ම ඒ ශික්ෂාපදෙහිලා හික්මිය යුතුය. දෙවැනි පාරාජිකා උද්දේසයයි. ඇවැත්නි අනතුරුව මේ තෙලෙස් සඟවෙසෙස් උදෙසනු ලැබේ. එක සිහිනයක් විනා දැන දැන ශුක්‍රමෝචනයක් වේද ඕ හට සඟවෙසෙස් නම් ඇවත වෙයි. දෙක යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිත්තින් අතිනත ගැනීම කෙහෙ අල්ලා ගැනීම හා අනිත් අතින් අවයවයන් පරාමර්ශනය කිරීම වශයෙන්. ස්ත්‍රියක හා කයින් කය ස්පර්ශ කෙරේ ද ඕ හට සඟ වෙසෙස් ඇවැත් වෙයි තුන යම් භික්‍ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිතින් තරුණයකු තරුණියකට මයිතුන්න සංනිශ්‍රිතව කරන කතාවක් මෙන් යම්ස්ත්‍රියකට ඇගේ වස මග පසමග පිළිබඳව අසභ්‍ය විවහාරයෙන් කතා කරයි නම් ඕහට සඟවෙසෙස් ඇවැත් වෙයි.හතර යම් භික්ෂුවක් රාගී අදහස් ඇතිව පෙරලීගිය සිතින් නැගනියනි සිල්වත් වූ යහපත් ගතිගුණ හා බමසර ඇත්තා වූ මාවැන්න ගොට මෛතින සේවනයෙන් වුවටැන් කෙරේ නම් ඒ උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨයයි ස්ත්‍රියයක් හමුවවෙෙහි තමාහා මෙවුන්දම් සෙවීමේ අනුහස් ප්‍රකාශ කරන්නේද. කෝ හට සඟවෙසෙස් නම් ඇවැත් වෙයි. ප. යම් භික්ෂුවක් ස්තීර අබුසැමි බවකින් හෝ අබුසැමි භවකින් ස්ත්‍රියකගේ කැමැත්ත පුරුෂයාටද පුරුෂයාගේ කැමැත්ත ස්ත්‍රියයක් වෙතද ගෙනයයිද යටත් පිරිසයින් එකනෙහීම රමණය කරනු කැමති ස්ත්‍රී පුරුෂයන්ගේ හෝ අදහස් ඔවුනෝන් අතර ගෙනයන්නේ නම් ඕ හට සංගාධි සේෂ ආපත්තිය වෙයි. හය තමන් සඳහා වූද කරවාදෙන දායකයන් නැත්තා වූද. එහෙයින්ම ඉල්ලාගත් වැෑ පොරෝ ආදිය ඇතිව කුටියක් කරවනු කැමිති භික්ෂෝ විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුත්තේය මේ එහි ප්‍රමාණයයි දිගින් යුගත් වියතකින් දොලොස් වියතකි පලලින් බිත්තිහැර ඇතුළත සුගත් වියතින් සත් වියතකි. කුටි බිම දෙසීම, පිණස, භික්‍ෂූහු කැඳවිය යුත්තාහා. ඒ භික්‍ෂූන් විසින්ද උපද්‍රව රහිතව, උපචාර සහිතව, කුටි බිම දෙසය යුත්තේය. යම් භික්‍ෂුවක් උපද්‍රව සහිතව, උපචාර රහිතව ඉල්ලාගත් වැෑ පොරෝ ආදියෙන්, කුටියක් කරවන්නේ කටි බිම දෙසීම පිණිස භික්ෂූහෝද නොකැඳවන ලද්දාාහූද එසේම ප්‍රමාණද ඉක්මවා නම් ට සඟවෙසෙස් වෙ තමන් සඳහා වූද කරවාදන දායකයන් ඇත්තාා වූද ලොකු විහාරයක් කරවනු කැමති භික්‍ෂුව විසින් විහාරබිම දෙසීම සඳ භික්‍ෂූහ කැඳවිය යුත්තා භික්‍ෂූන් විසින්ද උපද්‍රව රහිතව උපචාර සහිතව, විහාරබිම දෙසය යුත්තේය. යම් භික්‍ෂුවක් උපද්‍රව සහිතව උපචාර රහිතව ලොකු විහාරයක් කරවන්නේ නම්, විහාර වස්තුව දෙසීම පිණිස භික්‍ෂූහූද නොකැඳවන ලද්දාහූ නම් ඕ හට සංගාධිශේෂ ආපත්තිය වෙයි. අට. යම් භික්‍ෂුවක් කිපියේ නොසතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහනිෙකු සස්නය නෙරපා දමන්නෙම් නම් යහෙකයයි සිතා. අමූලිකබු පරජි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසුකලෙක කිසිවකු විසින් විිනිශ්චය කරනු ලැබුවද නොලැබුවද. ඒ චෝදනාව හේතු රහිත වූවක් වේ නම්, චෝදක භික්ෂුවම දෝෂයහි පිහිටා නම් ඕහට සඟවෙසෙස් ඇවැත් වෙයි. නමය. යම් භික්ෂුවක් කිපියේ නොසතුටු වූයේ අනුන් විනාශ කරන සිත් ඇත්තේ අනිත් මහනෙකු සස්නෙන් පහකරන්නේම් නම් යහෙකයැයි සිතා. තිරිසන් ආදී සතෙකු පිළිබඳ වූ ආපත්තියට හේතුවන කාරණයක් ආරෝපනය කොට රි ඇවතකින් චෝදනා කරයි. ඉක්බිති පසුකලක කිසිවකු විසින් විනිිෂ්්‍ර කරනු ලැබුවද නොැබුවද ඒ චෝදනාව තිරිසනුන් පිළිබඳ වූුවක් බවත්. ආරෝපිත වූුවක් බවත් පැහැදිලි වේ නම් චෝදක භික්ෂුවම වරදෙහි පිහිටා නම් ඕ හට සංගාධිශේෂ ආපත්තියවෙයි. දය. යම් භික්‍ෂුවක් සමගි සංඝයාගේ බේදය පිණිස උත්සාහ කරයිද බේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිය ගෙන සිටියද ඒ භික්ෂුවට සෙසු භික්‍ෂූන් විසින් මෙසේ මෙසේ කිය යුත්තේය ඇවැත්නි සමගි සංඝයාගේ බේදය පිණිස උත්සාහ නොකරව බේදය පිණිස පවත්නා කාරණයක් හෝ දැඩිවගෙන නොසිටුව පැත් පියවි සංගයා සමග එක්වනු මැනව සමගි සංගයා ප්‍රීතිමත්්‍යය අවිවාදය සමාන පාමුොක් උදෙසීම් ඇත්තේය සුවසේ වාසය කරන්නේද එහෙයිනි මෙසේ පියවි භික්‍ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ යතෝපත භික්‍ෂුව පෙරසේම දැඩිව සිටි නම් ඒ දිට්ටිය දුරකරුණු සඳහා භික්ෂූන් විසින් තෙවරක්ම අවවාද දිය යුත්තේය. ඉදින් තෙවැනි වරටත් හික්මවනු ලබන ඒ භික්‍ෂුව සිය අදහස් හලේ නම් මැනවි නොහලේනම් ඕහට සඟවෙසෙස් ඇවැත් වෙයි. එකොළහා සංග බේදයට උත්සහ කරන භික්‍ෂුවට පක්ෂ වූ බේද කරන්නා වූ භික්‍ෂුවක් හෝ දෙදෙනෙක් සිදනෙක් හෝ ඇතැයි සිතමෝ. ඒ භික්‍ෂූහුද මෙසේ පවසත්. ඇවැත්නි. යතෝප්ත භික්ෂුවට කිසිවක් නොකියාව. ඔහු වින්‍යවාදීය ධර්මවාදීය අපගේ කැමැත්තද රuciියද ඔහු දනී. එසේම කියයි ඒ අනුවද ක්‍රියා කරයි. අපගේ අදහසද එයම, යයි කියයි. පියවි භික්ෂූන් විසින් ඒ භික්‍ෂූන්ටද මෙසේ කියයුත්තාහු වෙති. ඇවැත්නි එසේ නොකියාව්. යතෝක්ත මහන අධර්මවාදීය. අවිනය වාදීය. ඕහා හැමද සංගබේදය රචි නොකරනු මැනවි. පියවි සංගයා සමග එක්වනු මැනවි. සමගි සංගතෙමේ, ශ්‍රීතිමත්්‍ය, අවිවාදය, සමාන පාමොක් උදෙසීම් ඇත්තේය. සුවසේ වාසය කරන්නේද එහේනි. මෙසේ පියවි භික්ෂූන් විසින් අවවාද කරනු ලබන්නා වූ ඒ භික්‍ෂූහු, පෙර සේම දැඩිව සිටිත් නම්, ඒ දිට්ටිය දුරුකරනු සඳහා, තෙවරක්ම අවවාද දියයුත්තාහ. ඉதிන් තෙවන වරටත් හික්මවනු ලබන්නාාවෝ ඒ භික්ෂූහු සිය අදහස් හලේනම් මැනවි. නොහලේනම් සඟවෙසෙස් ඇවැත් වෙයි.. යම්කිසි භික්‍ෂුවක් අකීකරු වෙයි. සෙසු භික්ෂූන් විසින් ප්‍රාතිමෝක්ෂයහි ඇතුළත් ශික්‍ෂා පදයන්හි පිහිටා. අවවාද කරනු ලබන කල්හිීද. ඔහු තමා, අවවාද නොකට යුත්තක් යැයි කියයි. ඇවැත්නි ඔබ වහන්සේ හොඳක් හෝ නරකක් හෝ මට නොකියනු මැනවිී. මමද ඔබවහන්සේට හොඳක් හෝ නරකක් නොකියමි. එහින් මට අනුශාසනා නොකරව් යැයි? තමා අනුශාසනා නොකටයුත්තෙකු කොට සලකයි. මෙබඳු භික්ෂුවට සෙසු භික්‍ෂූන් විසින් මෙසේ කියයුතුය. ඇවැත්නි. නොකී යුත්තෙකු කොට නොසලකනු මැනව. හුදෙක් කියයුත්තකු කොටම සලකුණු මැනව. ඔබද විික්‍ෂූන්ට විනයානුකූලව කියන්න. සෙසු භික්ෂූහෝද ඔබට විනයානු කූලව කියති. එය එසේම විය යුතුය. මක් නිසාද ඔවුනවුන්ගේ අමුශාසනාවෙන් ඔවුනෝුන් ඇබතින් නගාසිටුවීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිස වැඩෙන්න්නේද එහේනි. මෙසේ පියවි භික්‍ෂූන් විසින් අවවාද කරනු ලබන කල්හිීද ඒ භික්‍ෂුව පෙරසේම දැඩිව සිටී නම් ඒ දිට්ටිය දුරු කරනු සඳහා තෙවරක්ම අවවාද දියයුත්තේය. ඉදින් තෙවන වරටත් හික්මවනු ලබන්නේ සි අදහස හලේ නම් මැනවි. නොහලේ නම් ඔහට සංගාධිසේෂ ආපත්තිය වෙයි. දහතුන යම් භික්ෂුවක් දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරමින් පහත් පැවතුම් ඇතිව යම් කුලයක් හෝ ගමක් ඇසුරුකොට වාසය කෙරේ. ඔහුගේ ලාමක හැසිරීම් හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබේ ඇතිකල්හි පියවි භික්‍ෂූන් විසින් ඒ භික්ෂුවට මෙසේ එකිය යුතුවෙයි. ඔබ වනාහි දායකයන්ගේ ශ්‍රද්ධාව දූෂණය කරන්නේකි. ලාමක හැස්රීම් ඇත්තෙකි. ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත වූ කුලද දකින්නටත් අසන්නටත් ලැබෙයි. එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත මේ ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය මෙසේ දන්වනු ලැබූ ඒ භික්‍ෂුව මෙබඳුම ආපත්තියක් මුල් කොට සමහර අය ආරාමයෙන් බැහැර කරති සමහරය බැහැර නොකරති මේ විික්‍ෂූහු චන්දයෙන් අගතියට ගියහ දවේෂයෙන්, බයිෙන් හා මෝහයෙන් අගතියට ගියහ යැයි කියා නම් පියවි භික්‍ෂූන් විසින් යළිත් ඕ හට මෙසේ කියයුතුවෙයි භික්ෂූහු චන්දයෙන් අගතියට නොගියහ දවේශයෙන් බයින් හා මෝහයෙන් අගතියට නොගියහ ඔබ වනාහි කුල දූෂණය කරන්නෙකි ලාමක හැසිරීම් ඇත්තෙකි ඔබගේ ලාමක පැවතුම් හා එයින් දූෂිත කුලද දකින්නටත් අසන්නටත් ලැබේ එබැවින් මෙහි සිටීමෙන් වැඩක් නැත ආරාමයෙන් ඉවත්ව යවයයි කියාය. භික්‍ෂූන් විසින් මෙසේ කියනු ලබද්දීත් පෙර සේම සිටී නම් නැවත තෙවරක් දක්වා දැන්විය යුතුයේ. තුන්වැනි වර හික්මවනු ලබන්නේ සිය ලාමක හැසිරීම් අත්හලේ නම් මැනවිී නොහලේ නම් ඕහට සඟ වෙසෙස් ඇවැත්වෙයි. ඇවැත්නිී සඟවෙසෙස් ඇවැත් උදෙසන ලදී. ඔවු නතුරෙන් ශික්‍ෂාව ඉක්ම වූ කෙනෙහිම ඇවැතට පැමිණෙන සඟවෙසෙස් නවයකි. තෙවැනි වර අවවාදයෙන් පැමිණෙන සඟවෙසෙස් හතරකි. භික්‍ෂුවක් කිසියම් ඇවතකට පැමිණ යම් දිනගරනක් සඟවාගෙන සිටීද එපමණ දවස් ඒ භික්ෂුව විසින් නොකමැත්තෙන් වුවද පවෙ විසිය යුතුය. විසු පිරිවෙස් ඇති මහන විසින් රෑහයක් භික්‍ෂන්ට බුහුමන් සඳහා මානත් පිළිපැදිය යුතුය. මානත් පිරීමෙන් අනතුරුව විසි නමක් සම්පූර්ණ වූ සීමාවෙහි. පියවි භික්‍ෂුවක් වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුය. එයින්, එකනමක්කින් හෝ අඩු වූ මහා සංගතෙමේ එමඳු භික්‍ෂුවක් සංගයාට ඇතුළත් කර ගනී නම් ඔහු ඇතුළත් නොවූ යේම වෙයි සීමාවහි වූ භික්‍ෂූහු නින්දා ලැබී යුත්තාහූ වෙති මේ සඟවෙසෙස් ඇවතින් නැගී සිටීමේ පිළිවෙතයි සංගාධසේ සාපත්තින් හිීලා ඔබ අතින් විචාරමි කසද පිරිසිදුුද දෙවැනිවරද විචාරමි කෙසේද පිරිසිදුද තෙවැනි වරද විචාරමි කසේද පිරිසිදුද මේ තෙලෙස් සඟවෙසෙස් හිීලා ආයුෂ්මත්හු පිරිසිදු වූ වාහුය. නිශ්ශබ්දවීම පිරිසිුදු බව කොට සලකම්ද එහෙයිනි තෙවැනි සංගාධිසේස උද්දේශයයි. ඇවැත්නි අනතුරුව දයිවිද අනියත්ත ආපත්ති උදසනු ලැබෙයි. එක යම්භික්‍ෂුවක් භික්ති ආදියෙන් මුවහ වූ මෛතුන සේවනයට සුදුසු වූ රහසිගත වූ තැනක හුද කලා වූ ස්ත්‍රියක් සමග හිඳී. ඇදැය යුතු වදන් ඇති උවැසියක් එය දැක පරිජි, සඟවෙසස්, පචති යන තුන්නාපත්තිී නතුරෙන් යම්කිසි ඇවතකින් චෝදනා කරයි. භික්ෂුව තමා හුන් බව, ප්‍රතිඥ්ඥා කරන්නේ නම් යතෝක්ත ත්‍රවිධ ආපත්තියෙන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම්ඇවතින් කින් එයින් ආරෝපනය කටයුත්තේය. මේ ආපත්තිය භික්‍ෂුවගේ ප්‍රතිඥ්ඥාවෙන් කළයුතු බැවින් අනියතනම්වෙයි. දෙක ආසනය භික්තිආදියෙන් මුවහා නොවූයෙක් වෙයි මති්‍ය සේවනයට ද නුසුදුසිය. එහෙත් ස්ත්‍රියකහා අසභ්‍ය විවහාරයෙන් කතා කිරීමට ප්‍රමාණය. යම් භික්ෂුවක් හුද කලා වූ ස්ත්‍රියක සමඟ එබඳු ආසනයක හිඳී. ඇදෙහි යුතු වචන ඇති වඋවසියක් එය දැක සඟවෙසසින් හෝ පචිතියෙන් හෝ චෝදනා කරයි. භික්‍ෂුව තමා හුන් බව ප්‍රතිඥා කරන්නේ නම් දීවිධ ආපත්තීන් අතුරෙන් උවැසිය චෝදනා කරන්නේ යම් ආපත්තියකින්නම් එයින් ආරෝපනය කළ යුතු වෙයි මේ ආපත්තියද භික්‍ෂුවගේ ප්‍රතිඥ්ඥාවෙන් කළයුතුහෙයින් අනියත නම් වෙයි. ඇවැත්නි අනියත ඇවැත් උදෙසන ලදී මේ අනියත ආපත්තීන් හිීලා ඔබාතින් විචාරමි කෙසේද පිරිසිදුද දෙනි වරද විචාරමි කෙසේද පිරිසිදුද තෙවනි වරද විචාරමි කෙසේද පිරිසිදුද මේ දීවිද අනියත ආපත්තීන් හිලා ආයුෂ්මත්හූ පිරිසිුදු වූවහුය නිශ්ශබ්ද වීම පිරිසුදු බවකොට සලකම්ද එහෙයිනි සිව්වැනි අනියත උද්දේසයයි ඇවැත්නි අනතුරුව මේ තිස් නිසගී ඇවැත් උදෙසනු ලැබයි. එක සිවුරක්කොට නිමකල් හිීද කටින සිවුර උද්ධාරණය වූ කල් හිීද. විික්‍ෂෝ විසින් දසදිනක් තුළ අතිරේක සිවුරක් දැරිය හැකිය එය ඉක්මවන්නා හට නිසගී පචිති වෙයි. දෙක සිවුරක් කොට නිමකල් හිීද. සිවර උද්ධරණය වූ කල්හිීද සංගයාගේ නියමයක් නැතිව තුන්සිවුරෙන් වෙන්ව එක් රෑකුදු ගත කරන්නේ නම්. ඕ හට නිසගී පචිතිවෙයි. තුන සිවරක්කොට නිම කල් හීද කටින සිවර උද්ධරණය වූ කල්හිීද. භික්ෂුවට නොකල් චීවරයක් ලැබේ. ඉදින් කැමති නම් භික්ෂුව සින් පිළිගත හැකිය. පිළිගෙන එයින් වහා සිවරක් කළවිය කරවිය යුතුය. සිවරකටද නොසෑහේ නම් අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා බලාපොරොත්තු සහිතව නො ඉටා මාසයක් තැන්පත් කරගත හැකිය. බලාපොරොත්තුව ඇතත් මාසයකින් මත්තෙහි තබාගන්නා හට නිසඟි පචිතිවෙේ. අතර යම් භික්ෂුවක් නෑෙක් නොවූ භික්ෂණිය ක ළවා පරණ සිවුරක් හෝදානම් පඩු පොවානම් අපුුල්ලා නම් ඕහට නිසගි පචිති වෙයි. පහ යම් භික්‍ෂුවක් නෑෙක් නොවූ භික්‍ෂණියක අතින් සුළුදයේකට හෝ මාරුකර ගැනීමක් නැතිව සිවුරක් ගනී නම් ඕහට නිසඟි පචිති වෙයි හය යම් භික්ෂුවක් නෑයෙක් නොවූ ගෘහපතියක හෝ ගෘහණියක අතින් සොරුන් විසින් පැහැරගත් කල්ලිහි හෝ දිරාගොස් විනාශ වූ කල්හි හැර නොකල්ලිහි සිවුරක් ඉල්ලා ගනීද. ඕහට නිසඟි පචිති වෙයි. අට නෑෙක් නොවූ ගෘහපතියකින් හෝ රෘහණියකින් බොහෝසිවුරු වලින් භික්ෂක්පු දයි. ඒ භික්‍ෂෝ විසින් අධනය හා පොරෝණය පමණක් ඉවැසිය හැකිය. ඉන් වැඩියත් සිවුරු පිළිගනී නම් ඕ හට නිසංගී පචිති වෙයි. නමය නොනෑවූ ගෘහපතියකු විසින් හෝ ගෘහණියක විසින් මේ මුදලින් සිවුරක් ිලදී ගෙන අසවල් භික්‍ෂුවට දෙන්නෙමියයි භික්‍ෂුවක් උදෙසා සිවරු මුදලක්. එක කරන්න ලද්දේ වෙයි ඒ භික්‍ෂුව දායක දායිකාවන් විසින් සිවුරු පැවරීමටත් පළමුව ඔවුන් කරාගොස් ඒ මුදලින් මෙබඳු සිවුරක් ිලට ගෙන පුදවයයි හොඳ සිවරක් බලාපොරොත්තුවෙන් එහි ලා විධාන කරයිද එබඳු විධානයකින්සිවුරක් ලබන භික්‍ෂුවට නිසඟි පචිතිවෙයි දය ෑක් නොවූ ගෘහපතියන් දෙදෙනෙකු හෝ ගෘහණියන් දෙදෙනකු විසින්. මේ මුදලින් සිවුරක් මිලට ගෙන අසවල් භික්ෂුවට පුදන්නෙමු යැයි යම් භික්ෂුවක උදෙසා වෙනවෙන සිවුරු මුදල් එකතු කරන ලද්දේ වෙයි. ඒ භික්ෂුවද දායක දායිකාවන් විසින් සිවුරු පැවරීමටත් පළමුුව ඔවුන් කරාගොස් ඒ වෙනවෙන එකතු කළ මුදලින් බඳු සිවුරක් මිලටගෙන පුදවයයි හොඳ සිවරක් බලාපොරොත්තුවෙන් එහිලා විධාන කරයිද. එබඳු විධානයකින් සිවරක් ලබන භික්ෂුවට නිසඟි පචිති වෙයි. එකොලා රජරජ ඇමති බාමුණු ගොවි යනාදී මවුන්ගෙන් කෙනෙක් මේ මුදලින් සිවරක් මලදී ගෙන අසවල් භික්ෂුවට දෙව යයි කියා දූතයකු අත සිවරු මිලක් එවති. දූතයාද භික්‍ෂූන් වෙත අවුත් වහන්ස ඔබු උදෙසා මේ සිවුරු මිලය ගෙනෙන ලදී මෙය පිළිගනු මැනව යැයි කියයි. එවිටේ භික්ෂෝ විසින් මිත්‍රය අපි සිවුරු මිල නොපිළිගනිමු අවශ්‍ය වූ විටකදී සිවුරක් පිළිගන්නෙමු යැයි කිය යුතු වෙයි. ඉදින් ඒ දූතයා ඔබහන්සේගේ කිසිම් කැපකරයකු ඇත්දැයි විචාරණ ලදනම් ආරාමිකයෙකු හෝ උපාසකයෙකු මොහු අපගේ කැපකරු යැයි දැක්විය යුතුය දූතයාද ඔහු සිවුරු ගෙන දෙෙන බවට ගිවිසවා භික්‍ෂූන් වෙත ගොස් වහන්ස ඔබ දැක්වූ කැපකරුවා සිවරු ගෙන බවට ගිවිස ගන්නාලදී අව්‍ය වූ විටක එහි යනු මැනව ඔහු සිවුරු ගෙන දේවී යැයි කියයි. සිවුර අවශ්‍ය වූ භික්ෂුව කැපකරු කරා ගොස් එක්වරකින් නොදේ නම් දෙතුන් වරක් ඉල්ලිය යුතුය එය සිහිකරවිය යුතුය දෙතුන්වර ඉල්ලද්දීත් සිවුරු සැපයේ නම් මැනවි. නොයසේ නම් සමනිවර දක්වා එහි ගොස් නි්ශබ්දව සිටිය යුතුය මෙසේ සිවුරු උදෙසා සිටින කල්හිීත් නොලැබේ නම් සත්වැනි වරද වෑයම් කරන්නාට ලැබෙන සිවුර නිසදිය යුත්තේය ඉල්වීමෙනුත් උදසා සිටීමෙනුත් සිවුරු නොැබූ භික්‍ෂුව සිවුරුමිල එවූ අයවෙත ගොස් හෝ දූතයකු හෝ යවා ඔබ අප උදෙසා එවූ උසිවුරුමලයෙන් වැඩක් නොවීය එය විනාශවිය නොදී ගෙන්වා ගතියුතුය යැයි දැන්විය යුදතේය මේ ඒ පිළිබඳ පිළිවෙතයි පළමුවන සිවුරු වගයි එක යම් භික්ෂුවක් කෝසය නූල් මිෂ්ට කිරීමෙන් එළුලොම් ඇතිරයක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිතිවෙයි දෙක යම් භික්ෂුවක් හුදු කලු එලුලොම් වලින් ඇතිරයක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි තුන අලුත් ඇතිරයක් කරවන භික්ෂුව විසින් ඊට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙකොටසක් කලු එලුලොම්ද තුන්වැනි කොටස සුදු එලුලොම් හා සිවවැනි කොටස පනුවන් එලුලොම් ද ගතයුතුය නියමේ එක්මවා අලුත් ඇතිරයක් කරවන්නේ නම් ඕහට නිසඟි පචිති වෙයි. හතර අලුත් ඇතිරයක් කරවූ භික්ෂුව විසින් එය සය අවුරුද්දක් පාවිච්චි කළයුතුය. ඉදින් ඒ ඇතිරිය කිසිවෙකුට දී හෝ නොදී හෝ සංගයාගේ කැමැත්තක් නැතිව ඉන් මැපිට නැවත අලුත් ඇතිරයක් කරවන භික්‍ෂුවට නිසඟි පචිතිවෙයි. පහ ඉඳගැනීම සඳහා අලුත් ඇතිරයක් කරවන භික්‍ෂුව විසින් ය දුර්වාරණ කිරීම පිණිස පරණ ඇතිරියෙන් සුගත් වියතක් පමණ කොටසක් කපාගත යුතුය. මෙසේ පරණ ඇතිරියෙන් කොටසක් නොයදා අලුත් ඇතිරියක් කරමන භික්‍ෂුවට නිසග පචිතිවෙයි. ය. මගට පිළිපන් භික්ෂුවට එළුලොම් ලැබේයැයි සිතමු කැමති නම් එය පිළිගත හැකිය. ගෙනයාමට කැපකරුද නැතිනම් තුන් යොදුනක සිය අතින්ම ගෙනගිය හැකිය. කැපකරු නැතිව එය ඉක්මවා සියතින්ම එළුළොම් ගෙන යන භික්‍ෂුවට නිසගි පචිතිවෙේ. හත. යම් භික්ෂුවක් නෑයෙක් නොවූ භික්‍ෂණය කළවා එළුළොම් සෝධවා නම් සායම් කරවා නම් හෝ අවුල් හරවා නම්, ඕහට නිසගි පචිතිවෙයි. අට යම් භික්‍ෂුවක් රන්රිදී ගනීද අනෙකෙකු ලවා ගන්වාද ගෙනවිත් තබන ලද්දක් හෝ සිතින් ඉවසාද ඕ හට නිසගි පචිතිවෙයි නමය භික්ෂුවක් නොෙක් අයුරින් රන්විදිී කහපනු ගණුජනු කෙරේනම් ඕහට නිසංගි පචිති වෙයි. දහය යම් භික්‍ෂුවක් පාසිවුරු ආදී අනෙකුත් දැයින් නොෙක් ගණුදනු කෙරේ නම් ඕහට නිසංගි පචිති වෙයි. දෙවැනි එලුලොම් වගයි. එක දසදිනක් තුළ අතිරයක පාත්‍රයක් දරිය හැකිිය. එය ඉක්ම වන්න වූ භික්‍ෂුවට නිසගි පචිති වෙයි. දෙක. භික්ෂක් පිළියම් පහකින් අඩු පාත්‍රයක් තිබියදී අලුත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඕ හට නිසාගි පචිති වෙයි. ඒ භික්ෂුව විසින් ඉල්ලාගත් පාත්‍රය භික්‍ෂූන් හමුවහි නිස දියයුත්තේය. භික්‍ෂූහූද තම පිරිසේ වූ අන්තිම භික්‍ෂුවගේ පාත්‍රය දෙමින් මේ බිදධනතුරු පාවිච්චි කරනු මැනව යැයි කියයුත්තේය මේ පාත්‍රය නිසදීමේ පිළිවෙතයි. තුන. ගිලන් භික්ෂුවක් විසින් අනුභව කටයුතු වූ ගිතෙල්, වඩරු, තලතෙල්, මී පැණි උක්खाකුරු යන පස් බෙහෙත් පිළිගැන හදදිනත් තුළ සුරක්ෂිතව තබාගෙන අනුභව කළ හැකිය. හත්වැනි දින ඉක්මවන භික්ෂුවට නිසංගි පචිති වෙයි. හතර. ග්‍රෂ්ම ඉර්තුවේ අන්තිම මාසය තුළ වැසිසලුව සොයාගත යුතුය. එම ඉර්තුවේම අන්තිම අඩමස තුළ පටන් එය පාවිච්චි කළහැකය. ඉන් මෙපිට වැසිසලුවක් සොයන්නා හටද පරිභෝග කරන්නා හටද නිසාගි පචිති වෙයි. පහ. යම් භික්ෂුවක් වෙනත් පික්‍ෂුවකට තමාම සිවරක් දී, පසුව එය නොසතුරු සිත් ඇතිව කුපිතව පැහර ගනීද අනිකකු ලවාහෝ පැහැර ගන්වාද නිසගි පච්චිතිවෙයි. ය යම් භික්ෂුවක් තමාම නූල් ඉල්ලවාගෙන නෑ නොවූ නොපැරවූ රෙදිවියන්නන් ලවා සිවරක් වියවාද ඕහට නිසගි පචිතිවෙයි. හත. නෑ නොවූ ගෘහපතියක් හෝ ගෘහණයක්. යම් කිසි භික්ෂුවක් උදෙසා වියන්නන් ලවා සිවුරක් වියවයි. දායකයන් සිවර පැවරිය මටත් පළමුුව ඒ භික්ෂුව වියන්නන් කරාගොස් මේ සිවුර වියන්නේ මා සඳහාය. එහින් දිගු කරව. පලල් කරව. ගණව නූල් එලා ලව් නූල් සමසේ එලා ලව්. හොඳින් මැද වියව්. අපිද තොපට යමක් දෙන්නෙ මුයයි එහිලා අධික විධානයට පැමිණේ යටත් පිරිසයින් පිඩපාත පමණකුත් ඒ සඳහා දුන්නේ නම් නිසඟි පචිතිවෙයි.ට වස් පවාරණයට දස්දිනක් තබා භික්‍ෂුවට ඉක්මන් කටයුත්තක් සඳහා පුද්ධනලද සිවරක් ලැබයි. ඒ බව දත් භික්ෂුව විසින් පිළිගත යුත්තේය. එසේ පිළිගෙන නො ඉටා සිවුරු කරන කාලය පැමිණෙනතෙක් තැන්පත් කරගත හැකිය. ඉන් මත්තෙහිත් තබාගන්නා භික්‍ෂුවට නිසගී පචිති වෙයි. නමය. සැක කටයුතු වූද බය සහිත වූද ආර්‍ය සේනාසනවල වාසය කරන භික්‍ෂුව, සොරු ආදීන්ගෙන් බය සහිත නම් පෙරවස් වැස ඉල්මස්ස මැදිිප. පෝය දක්වා කාලය තුළ තුන් සිවුරෙන් එකක් ඇතුළු ගමෙහි තැබිය හැකිය මෙබඳු අවස්ථාවක තුන්සිවුරෙන් වෙන්ව සිටිනු කැමති භික්ෂුව විසින් එසේ විසියුත්තේ රෑ හයක් පමණි. සංගයාගේ නියමයක් නැතිව ඉන් මත්තෙහිත් තුන් සිවුරෙන් වෙන්ව වසන භික්‍ෂුවට නිසගී පචිතිවෙයි දය යම් භික්ෂුවක් සංඝයාට අයත් ලාබය දැන දැන තමාට පිරිනමා ගනී නම් නිසාගි පචිතිවෙයි තුන්වැනි පාත්‍ර වගයි ඇවැත්නි තිස් නිසඟි පචිති ඇවැත් උදෙසන ලදී එහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසිදුද දෙවැනි වරද විචාරමි කෙසේද පිරිසිදුුද දෙෙවැනි වරද විචාරමි කෙසේ ද පිරිසිදුද. මේ තිස් නිසංගි පචිතිය හිලා ආයුෂ්මත්හු පිරිසිුදු වූුවහුය. නිශ්්‍රබ්දවීම පිරිසිුදු බවකොට සලකම්ද එහේනි. නිසගි පචිති නිමිය ඇවැත්නි අනතුරුව මේ දේ අනුවක් පචිති ඇවැත් උදසනු ලැබේ. එක. දැන දැන බොරුකීමෙහි පචිති වෙයි. දෙක ජාතිය කුලේ ආදිය ගටා බිණී මෙහි පචිති වෙයි. තුන භික්‍ෂූන් අතර සමගිය බිඳන අයිුරු කේලාම් කීමෙහි පචිති වෙයි. අතර යම් භික්ෂුවට අනුසම්පන්නේයකු හා පාලිධර්මය පදයෙන් පදය උසුරවා ද පචිති බයි පහ. යම් භික්‍ෂුවක් අනුසම්පන්නේයකු හා දෙතුන් රෑකට වඩා එක සෙනසුනක වෙසේද පචිති වෙයි. අය යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග එක සෙනසන වෙසේ නම් පචිති වෙයි. හත යම් භික්‍ෂුවක් නුවනැති මිනිස්සකු නැතිව හොද කලාව සිටි ස්ත්‍රියකට වචන හතර පහකට වඩා බණ කියා නම් පචිති වෙයි අට යම් භික්ෂුවක් අනුසම්පන්නේකුට තමා කෙරෙහි වූ උතුරු මිනිස් දම් කියාද පචිතිවෙයි නමය යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක් පිළිබඳ වූ සඟවෙසෙස් ඇැවතක් සංඝයාගේ නියමයක් නැතිව අනුසම්පන්නේයකුට කියා නම් පචිති වෙයි දහය. යම් භික්‍ෂුවක් නොකැප පොළොව හාරාද අනිකෙකු ලවා හෝ හාරවාද පචිති වෙයි පළමනි මුසාවාද වග්‍යයයි. එක වැඩන ගහ කොළ සිඳීමෙන් විනාශකිරීමෙන් පචිති වෙයි දෙක, සංඝයා අතර විචාලදය හැර අනිකක් කී මෙහි ද. නි්ශබ්දව හිඳීමෙන් සංඝයා වෙහෙස කරවී මෙහි ද පචිතිවෙයි. තුන ගැරහිී මෙහි අගුණකීීමහි පචිති වෙයි. හතර. යම් භික්ෂුවක් එළි මහන තැනක තැබු ඇඳ පුටු බිසි ආදී සගසතු බඩු නිසි පරිදිී තැම්පත් නොකර අනිකෙකු ලවා හෝ තැන්පත් නොකරවා ආරාමිකයෙකුටද නොදන්වා බැහැරගියේද පචිති වෙයි. පහ. යම් භික්‍ෂුවක් සඟසතු අරමක සයනයක් අතුරාහෝ අතුරවා සිට නැවත යනු කැමතිව. එ නොහකුලානම් අනිකු ලවා හෝ නොහකුළුවා නම් පචිති වෙයි ඇය යම් භික්ෂුවක් සඟසතු අරමකට ගියේ එහි තමාට පළමුුව පැමිණි භික්ෂුවගේ මහළුබව ගිලන් බව ආදී දුර්වල බව දැන දැනත් මෙයින් මොහුට කරදරවෙයි ඉවත්වයන්න යැයි සලකමින් ඔහු හා ගැටේද තල්ලු කර දමාද එබඳු ගිලන් බවකින් තොරව සායනය පැහරගත් ඕ හට පච්චිති වෙයි. හ යම් භික්ෂුවක් කිපියේ නොසතුට සිත් ඇත්තේ. වෙනත් භික්‍ෂුවක සගසතු අරමකින් බැහැර කරාද කරවාද. පචිති වෙයිට යම් භික්‍ෂුවක් සගසතු අරමක මතු මහත්තලෙහි යන්තමට විටමකට සවිකල පා ඇති ඇඳක හෝ පුටුවක පරීක්ෂාවක් නැතිව නිදාගනී නම් හෝ හිඳ ගනීනම්. ඕ හට පචිති වෙයි නමය ලොකු අරමක් කරවන භික්‍ෂුව විසින් උළුවස්ස ශක්තිමත් වීම සඳහාත්, ආලෝක සිදුරු වැසියාම සඳහාත්. නැවත නැමත මැටි ලේප කළ යුතුවෙයි, වහලද තන කැරලි එකපිට එක සිටින පරිදි, දෙතුන් වරක් සෙවිලි කළ යුතුය, තන ගැට නැති බිමක පිහිටා එය විධාන කළ යුතු වෙයි. දෙතුන් වරකට වඩා මැටි ගැසීම වහල සෙවලි කිරීම හා තන ගැට නැති බිමක සිට විධානය කළද එම භික්‍ෂුවට පචිති වෙයි. දය. යම් භික්ෂුවක් දැන දැන ප්‍රාණීන් සහිත ජලය තනහා මැටි මතුයහි ඉසීද අනුන් ලවාහෝ ඉස්වාද පචිතිවේ දෙවැනි භූතගාම වගයි. එක යම් භික්ෂුවක් භික්ෂූන් විසින් සම්මත නොකරන ලදුව භික්‍ෂුණීන්ට අවවාද කරේ නම් පචිතිවේ දෙක යම් භික්ෂුවක් භික්‍ෂූුණු විසින් සම්මත කරන ලදුවත් හිරු බට කල්හි භික්‍ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිතිවෙයි. තුන යම් භික්‍ෂුවක් මෙහෙනවරකට අවුත් නොකල්හි භික්‍ෂුණීන්ට අවවාද කෙරේ නම් පචිතිවෙයි. භික්‍ෂුණයක් ගිලන්බූවා නම් එය කාලයයි. හතර යම් භික්‍ෂුවක් මේ භික්ෂූහු. ීව ආදී ආමිසලාබය කැමැත්තෙන් භික්ෂණීෙන්ට අවවාද කරන්නාහෝ යැයි කියා නම් ඕහට පචිති වෙයි. යම් භික්ෂුවක් පහ යම් භික්‍ෂුවක් නෑ නොවූ භික්‍ෂණියකට සුළුදයකින් හෝ මාරුකරගැනීමක් නැතිව සිවරක් දෙයි නම් පචිති වෙයි. ඇය යම් භික්‍ෂුවක් නොවූ භික්‍ෂණියකගේ සිවුරක් ගෙත්තම් කෙරේ නම් හෝ කරවානම් පචිති වෙයි. හත යම් භික්ෂුවක් වාහනයකින් යායුතු තරම් සැකසහිත වූද බයසහිත වූද කාලයක මිස නොකාලයක් හි භික්ෂණියක සමඟ දීර්ග මාර්ගයකට පැමිණියේ යටත් පිරිසයින් තමාහුන් ගමින් අනිත් ගමකට හෝ ඒ එද පචිතිවෙයි නමය. යම් භික්‍ෂුවක් ගඟකින් එතරවීම පිණිස ගඟ හරහා යාමකදී හැර උඩුගම් බලා හෝ යටිගම් බලා යන නැවකට භික්‍ෂුණියකහා එක්ව නැගේ නම් පච්චිතිබෙයි. නමය. යම් භික්‍ෂුවක් මුලදී හෝ ගිහියන් විසින් පිළියල කිරීමක් නැතිව දක් භික්ෂණියක විසින් පිසින ලද පිණ්ඩපාතිය දැනද අනුභව කෙරේ නම් පච්චිති වෙයි. දහය. යම් භික්‍ෂුවක් භික්ෂණියක සමග හුදලාව රහසිකතව හිඳී නම් පචිති වෙයි. තෙවැනි බික්කුණෝවාද වගයි. එක නොගිලන් භික්‍ෂුව විසින් ආගන්තුක ආදීන් සඳහා සාලාවක එලවූ දානය, දිනක්ම අනුභව කළ යුතුය ඉන් මත්තෙහි අනුභව කරන්නාහට පචිති වෙයි. දෙක නුසුදුසු කාලෙහි ගණභෝජනය පිළිගන්නා වූ භික්ෂුවට පචිති වෙයි. ගිලන් කාලය සිවුරු දෙන කාලය සිවුරු කරවන කාලය දීර්ග ගමනකට පිළිපන් කාලය නැවනගින කාලය හෝ භික්‍ෂූන් රැස්වන කාලය හා භික්‍ෂූන්ට දන් දෙන කාලේ ද ගනභෝජනය හිලා සුදුසුය තුන ගිලන් කාලය සිවුරු දෙන කාලය හා සිවුරු කරවන කාලය ඇර පරම්පරභෝජනය පිළිගත් භික්ෂුවට පචිති වෙයි. අතර ගදරකට පැමිණි භික්‍ෂුවට ගෙහිමියන් විසින් කැවුම් හෝ අග්ගලාවලින් හෝ පවරණලද නම් ය කැමතිවන ඔහු විසින් දෙතුන් පාත්‍රයක් පුරා පිළිගත හැකිය ඉන් මත්තෙහි පිළිගන්නා හට පචිති වෙයි දෙතුන් පාත්‍රයක් පුරවාගත් භික්ෂුව එය ගෙනගොස් භික්‍ෂූන් සමග බෙදා වැලඳිය යුතුය මේ ඒ පිළිබඳ පිළි වෙතයි. පහ. යම් භික්ෂුවක් වැළඳුයේ භෝජනයද පවාරණය කරනලත්්දේ. විනියානුකූලව ඉතිරිකර නොගත් කෑ යුතු හෝ බුදිය යුතු දයක් අනුභව කෙරේ නම් පචිති වෙයි. හය. යම් භික්ෂුවක් චෝදනා කරන අදහස ඇතිව වැළඳු භෝජනයද ආවාරණය කළ භික්‍ෂුවකට ඒ බව දැන දනත් විනියානු කෝලව ඉතිරි කර නොගත් කෑ යුතු බුදයුතු දෙයින් පවරාද මේ අනුභව කරවා කියයිද ඒ ඇදහෝ භික්ෂුව වැලඳූ කෙනෙහි පචිති වෙයි. අත යම් භික්‍ෂුවක් කෑ යුතු බුදිය යුතු දෙයක් විකාලෙහි අනුභව කරන්නේද පිවෙයි අට යම් භික්‍ෂුවක් සනිදිී කොට තැබූ කෑයුතු බුදියයුතු දෙයක් අනුභව කෙරේ නම් පචිති වෙයි. නමය නොගිලන් භික්‍ෂුවක් ගිතෙල් මී වඩරු උහකුරු තලතෙල් යන පස් බෙහෙත්ද දියගොඩ මස් කිරි හා දී ආදී ප්‍රණීත ආහාර්ද තමන් සඳහා ඉල්ලාගෙන වලදා නම් පච්චිති වෙයි දහය යම් භික්‍ෂුවක් දැහැටි පැන්හැර කිසිවක විසින් නොපිළිගැන්වූ ආහාරක් වලදා නම් පචිති වෙයි. සිව් වැනි බොජුන් වගයි. එක. යම් භික්‍ෂුවක් නටනයකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට සිය අතින් කෑ යුතු බුදිය යුතුදයක් දේ නම් පචිති වෙයි. දෙක යම් භික්‍ෂුවක් වෙනත් භික්ෂුවකට එව ඇවැත්මි ගමහි පිඩු පිණිස හැසිරෙමු යැයි කියයි. පිඩු හැසිරීමෙන් පසුව යම් පිණ්ඩ ආහාරයක් දේවා හෝ නොදේවා හෝ තමන් අනාචාරයක හැසුරුණු පිණිස. ඇවැත්න. ඔබ සමග විසීම කතා කිරීම හෝ කරදරය උදකලා වූ මට සැපයයි කියයා ඒ භික්ෂුව පලවන්නේද ඕ හට පචිති වෙයි. තුන යම් භික්‍ෂුවක් අඹුසැමියන් දෙදෙනකු ඇතිගේක ඇතුළට වැදී හිඳීද. වෙයි අතර යම් භික්‍ෂුවක් ස්ත්‍රියක සමග පිලිසන් අසුනහි රහසිගතව හිඳී නම් පචිතිවෙයි. පහ යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග හුද කලාව රහසිගතව හිඳී නම් පචිතිවෙයි. ඇය යම් භික්‍ෂුවක් දායක ආදීන් විසින් නිමන්ත්‍රණය කරන ලදුව හෝ පැවෑරු භෝජන ඇතිවද ආරා මස්ත භික්‍ෂුවකට නොදන්වා සිවුරු දෙන කාලේහි හා සිවුරු කරන කාලෙහි හැර අනිත් කාලෙහි උදේ හෝ හවසහෝ ගමට වැද ගේවල ඇවිදීද ඕහට පචිතිවයි. හත නොගිලන් භික්‍ෂෝ විසින් හාරමාසයක් බෙහෙතින් කරන පැවරීම ඉවසියහැකිය. හාරමාසයකින් පසුව නැවත කරන පැවරීම හෝ නිත්‍ය පැවරීම හෝ ඉවසිය නොහැකිය. මේ නියමය ඉක්මවා බෙහෙත් ඉවසන නොගිලන් භික්‍ෂුවට පචිතිවෙයි. අට යම් භික්‍ෂුවක් සුදුසු කරුණකදී හැර යුදපිනිස නික්මුණු සිවුරඟ සනග බැලියීමට ඒද ඕෝ හට පචිතිවෙයි. නමය යම් භික්‍ෂුවකට වු රඟසෙනග තුළ කිසිම් කටයුත්තක් ඇත්නම් දෙතුන් රෑක කඳවුර සමග විසිය හැකිය. ඉන් මත්තෙහිත් වසන භික්‍ෂුවට පචිති වෙයි. දහය. යුධ කඳවුරෙහි දෙතුන් දිනයක් වසන භික්ෂුව යුද්ධ කරන තැන බටයන්ගේ පෙරෙට්ටුව බලසෙන් නවත්වන තැන් හා බලඇනිද බැලීම සඳහා නොයායුතිය යන්නා හට පචිතිවෙයි වැනි අචේලක වගයි. එක රහමෙර පීමෙහි පචිතිවෙයි දෙක ඇගිලි වලින් කිතිකැවීමහි පචිතිවෙයි. තුන දිය කෙලියෙහි පචිති වෙයි අතර ශික්ෂාවන්ට හෝ අවවාද කළවුන්ට ගැරහීමෙහි පචිති වෙයි. පහ. යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවක බියගන්වා නම් පචිතිවෙයි. ඇය. නොගිලන් භික්ෂුවක් ගිනි තපිනු කැමතිව පහන් දැල්වීම් ආදී හේතුවක් නැතිව ගිනි දල්වාද. අනිකෙකුලවා දල්වවාද පචිතිවෙයි. අත යම් භික්‍ෂුවක් ස්නානකාලේ හැර අඩමසක් ඇතුළත නාහානම් පචිතිවෙයි. ග්‍රීෂ්ම ඉර්තුවේ අන්තිම මාසේකාම අරහා වස්සාන නිර්තුවයේ පලවෙනි මාසය වශයෙන් පැවති දෙමස් පසලොස් දවසද. දාහගතිය ඇති කාලය ගිලන්කාලය දික් මගකටයා යුතු කාලය හා, දුවෙලි සහිත වාතය ඇති කාලයේද ස්නානය කළ යුතු කාලයෝය. අට අළුත් සවරක් ලැබූ භික්ෂෝ විසින් ඒ දුරුවර්ණ කිරීම පිණිස නිල්පාටහෝ මඩපාටහෝ අලුපාට හෝ ගතයුතිය. මේ වර්ණ ත්‍රයෙන් එකද වර්ණයක් නොගන්වා අලුත්සිවුරක් පරිභෝග කරන භික්‍ෂුවට පචිතිවෙයි නම යම් භික්ෂුවක් භික්‍ෂුණී සික්හමානා සා සාමනේරීන්ට තමාම සිවරක් පවරා පසුව ඒ පැවරීම අවලගු නොකොට පරිභෝග කෙරේ නම් පචිතිවේ දය යම් භික්ෂුවක් වෙනත් භික්ෂුවකගේ පාත්‍රයක් සිවුරක් නිසීධනයක් ඉදිකටු ගුලාාවක් හෝ පටියක් යටත් පිරිසෙන් සිනා පිණිස වුවෝද සඟවානම් අනිකෙකු ලවාහෝ සඟවානම් පචිති වෙයි සවැනි සුරාපාන වගයි. එක යම් භික්ෂුවක් දැනදැන සතෙකු දිවිී තොර කෙරේනම් පචිතිවෙයි. දෙක. ික් දැනදන ප්‍රාණීන් සහිත වතුර පරිබෝග කෙරේ නම් පචිති වෙයි. තුන යම් භික්ෂුවක් විනයානුකූලව සමත්තය වූ අධිකරණයක් ඒ බව දැනදන නැවත විනිශ්්‍ර පිණිස අධිකරණයට ගනීද පචිති වෙයි. හතර යම් භික්ෂුවක් දැනදන භික්‍ෂුවකගේ සගවෙසස් ඇවතක් සගවාද ඕ හට පචිති වෙයි. පහ. යම් භික්‍ෂුවක් විසිවයසින් අඩු පැවිත් දෙකු උපසපන් කෙළේ නම් ඔහුද උපසපන් බවට නොපැමිණයි. සීමහවිහි භික්‍ෂූහුද නින්දා කටයුත්තාහු වෙති. උපාද්‍යාය භික්ෂුවට පචිති වෙයි.ඇය යම් භික්ෂුවක් දැනදැන හොර වෙළෙන්දකු සමග සාකච්ඡා කොට දීර්ග මඟකට පිවිසියේ යටත් පිරිසයින් ගමකින් අනික් ගමකටහෝ යද ඕ හට පචිති වෙයි. හත යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග සාකච්ඡා කොට අදන් මගකට පිළිපන්නේ යටත් පිරිසයින් ගමකින් අනිත් ගමකටහෝ යද පචිති වෙයි. අට යම් භික්ෂුවක් යම් මේ ධර්ම රැසක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාය කරයයි වදාළ ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස්ස නොපවති. ධර්මය අනුව එය මම දනිමි. යැයිද කියා නම් සෙසු භික්‍ෂූන් ඔහුට මෙසේ ක යුතු වන්නේය. ඇවැත් එසේ නොකියව භාග්‍යවතුන් වහන්සේට අභිභවනය නොකරව. භාගිවතුන් වහන්සේට ගැරහහිම සුදුසු නොවේ මක් නිසාද උන්වහන්සේ සේ නොවධාරණ ලද්දේය. එහෙයිනි. ඇවැත්නි භාගිවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරාය කරයයි වධාරණ ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස පවත් නේ මය. මෙසේ පියවි භික්ෂූන් විසින් කියනු ලබද්දීත්. යතෝක්ත භික්ෂුව ඒ මතයම ගෙනසිටී නම් තුන්වරක්ම කියයුතුය. තෙමනිවර ඒ විට්ටිය හලේ නම් මැනැවි නොහලේනම් පචිතිවෙයි නමය යම්භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේට නුගුණ කියන්න වූ පැමිණි ඇවතට පිළියම් නොකලා වූ ලාමක දිට්ටීන් අත් නොහලා වූ භික්ෂුවක සමග ධර්ම ආමිස සම්බෝගය පවත්වාද උපෝස්සත ආදී සංග කර්ණ කෙරේද එක කෙහි හෝ සයිනය කෙරේද ගෝහට පචිතිවෙයි දහය. යම් සාමනේරයක් භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම රැසක් අන්තරායකරයයි වධාර්න ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරය පිණිස නපවති ධර්මය අනුවය මම දනිමි යැයි කියානම් භික්‍ෂූන් විසි නොහට මෙසේ කීයුතු වෙයි. සාමනේරයසේ නොකියව උන්වහන්සේට අභිභවනය නොකරව භාගිවතුන් වහන්සේට ගැරහීම සුදුසුනු වෙයි. බක් නිසාද උන්වහන්සේ එසේ නොවධාන ලදහෙනි. එම්බා භාගිවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරායකරයයි වධාරන ලදනම් ඒ ධර්මයන් සේවනය කරන්නා හට අන්තරාය පිණිස පවතින් නේමය. මෙසේ භික්‍ෂන් විසින් ඔහුට කියනු ලබද්දී. යතෝත සාමනේර නම ඒ අතේම ගෙනසිටී නම් ැවතයේ භික්‍ෂූන් විසින් අද පටන් තොප සාාස්තෘන් වහන්සේ නො ඇදහිය යුතුය දෙතුන්රයක් වුවද භික්ෂූන් සමඟ නොවිසිය යුත්තේය එහෙයින් කැමති තැනක යව යැයි කියයුතුවන්නේය. යම් භික්ෂුවක් ඒ බව දැනදනත් නෙරපන ලද එබඳු සාමනේරයකු නලවාද වුවටන් කරවා ගනීද සම්බෝගය පවත්වාද එකගේසායිනය හෝ කෙරේද ඕහට පචිති වෙයි සත්වැනි සප්පානක වගයි. එක යම් භික්‍ෂුවක් පියවි භික්ෂුවක විසින් විනයානුකූලව අවවාද කරනු ලබන කල්හි. ඇවැත්නි මම අනිත් ව්‍යක්ත විනේධරයකු අතින් නොවිචාරා මේ ශික්‍ෂාපදේහි ලා නොහික් මෙන් නෙමි යයි කියයා නම් පචිති වෙයි. හික්මීම කැමැති භික්ෂුව විසින් වස්තු නිධාන ආදිය ධතයුතුය. පිළිවිසය යුතුය. ප්‍රශ්න කටයුත්තේය මේ එහිලා පිළිපැදිය යුතු වතයි. දෙක යම් භික්ෂුවක් පාමුක් උදෙසන විට ඇවැත් මේ කුඩා වූද ඉතා කුඩා වූද සිකපද උදෙසීමෙන් කවර වැඩක්ද. හුදෙක් ඒවා කුකුස පිණිසත් වෙහෙසීම හෝ මනෝ විලේකේ හෙවත් සිත කිරී කීරි ගැසීම පිණිසත් පවතින්නේය. එහිනිී යැයි කියා නම් සිකපදයන්ට නින්දා කිරීමහි පචිතිවෙයි. තුන යම්භික්ෂුවක් අඩමසක් පාසා පාමොක් උසරුවනු ලබන කල්හිීත් ඇවැත්නි මේ විනයේ කොටස් පෙළෙහි ආයේලු පෙළට ඇතුළත්ලු සෑම අඩමසකට වරක් උදෙසාලු. එහෙත් මා දැනගත්තේ දැන්ම යයි කියානම් සීමස්ත පික්‍ෂූන් විසින් එබඳු භික්ෂුවක් දෙතුන් වරක දක්නා ලද්දේ නම්. ඕ හට ඒ නොදැනීම පමණකින් නිදහස් වීමක් නොවෙයි. ඒ භික්ෂුවට එම වර දෙෙහිලා යම් ඇවැතකට පැමිණේ නම් ඊට සුදුසු දඩුවම් කරවිය යුතුය. එසේම ඇවැත්නි ක් උදෙසන විට ඔබ අර්ථ වශයෙන් මෙනෙහි නොකරන්න එෙහිය එය ඔබට අලාභයකි මිනිසත් බව දුලබයයි ඕෝහට මෝහාරෝපන කර්මය කරවිය යුත්තේය. නැවතත් මුලාවෙන් දොඩන භික්‍ෂුවට පචිතිවෙයි. හතර යම් භික්‍ෂුවක් කොපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්‍ෂුවකට පහරදේ නම් වෙ. පහ. යම් භික්‍ෂුවක් කුපිතව නොසතුටු සිත් ඇතිව වෙනත් භික්ෂුවකට පහරදීමේ අදහසින් අත්පා ඔසවාද පචිති වෙයි. හය. යම් භික්ෂුවක් හේතු රහිත වූ සඟවෙසස් ඇවතකින් භික්‍ෂුවකට චෝදනා කෙර එනම් පචිති වෙයි. හත. ම් භික්ෂුවක් ොහොතකට හෝ මොහොට කර්දරයක් ඇති කරන්නේෙමියයි සිතා අනිත් කාරණයක් නැතිවම කුකුස් උපදවා නම් පචිති වෙයි. අට යම් භික්‍ෂුවක් දබර කරන කෝලහල කරන විවාදයට බැසගත් භික්‍ෂූන්ගේ කතාබස් අසිමියයි සිතා ඔවුන්ගේ කතා ඇසෙන දුර ප්‍රමාණයේ අනිත් කාරණයක් නැතිවම සිටී නම් පචිති වෙයි නමය යම් භික්ෂුවක් අපලෝකන ආදී විනය කර්මයන්ට චන්දයදී පසුව දොස් කියාද පචිතිවෙයි. දය. යම් භික්ෂුවක් සංඝයා පිළිබඳ වූ විනිෂ්ට්‍රයක් පැවැත්වේද්දී චන්දය නොදී හුන්නස්නය නැගී ගියේද ඕ හට පචිති ඇවැත්වෙයි. එොළහා. යම් භික්ෂුවක් සමගි සංඝයා සමග භික්‍ෂුවකට සිව් රද්දී පසුව සාංගික ලාභය විශ්වාසයන්ට එනම් හිතවතුන්ට පිරිනමන්නේයයි දොස් කියාද පචිතිවෙයි. දො. යම්භික්ෂුවක් දැනදැන සගසතුද පුද්ගලයකුට පවරාධ පචිති වෙයි. අටවෙනි සහදම්මික වගයි. එක යම්භික්ෂුවක් අභිශික්ෂ්ත ශත්‍රිය. රජ කෙනෙකුගේ යහන් ගබඩාවට වදිනු කැමැතිව, රජුහාදේවිය පිටතට නොනිෙක්මී කල්හි කලින් කරනලද දැන්වීමක් ද නැතිව එලිපත ඉක්මවා ද පචිතිවෙයි. දෙක යම් භික්ෂුවක් රුවන් හෝ රුවන්්‍යයි සම්මත වූ දෙයක් ආරාමය හෝ ආවාසය තුළදී හැර ඔසවා ගනීද. අනිකකු අවා හෝ ගන්වාද, පිතිවෙයි මේ අයිතිකරු ගෙනයාවා යැයි සිතා. එවැනි දෙයක් ආරාමය හෝ ආවාසය තුළදී ඔසවා හෝ අනුන්ලවා ඔසවාවා හෝ තැබිය හැකිය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි. තුන. යම් භික්ෂුවක් අවශ්‍ය ඉක්මන් කටියයුත්තකදී හැර ආරාමස්ත භික්‍ෂුවකට නොදන්වා නොකල්හි ගම්වදී නම් පචිති වෙයි. හතර යම් භික්ෂුවක් මාලු ආදී හැටයකින් හෝ ඇත් දලයකින් හෝ මුව ආදී අගකින් හෝ ඉදිකටු ගුලාවක් කරවා නම් බේදනක පචිතිවෙයි.ඒවත් එය බිඳදමා දෙසී යුතු පචිතියක්වෙයි. පහ. අලුත් ඇදක් හෝ පුටුවක් කරවන භික්ෂුව විසින් යට වට්ටම හැර. සුගත් අගලෙන් අඟල් අටක් පා ඇතිව කරවිය යුතුය. ඒක්මවා නාහට චේදනක පචිතිවෙයි.සිිදදමා දෙසී යුතු පචිතියක් වෙයි. ඇය යම්භික්ෂුවක් ඇඳක හෝ පුටුවක පුළුන් ගවසා නම්, එනම් කොෂන් කෙරෙනම් උද්දාලනක පචිති වෙයි. එනම්, ොුන් දරා දැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි අත නිසීධනයක් කරවන භික්‍ෂෝ විසින් ප්‍රමාණ ලෙස කරවියයුතුය මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත් වියතකින් දෙවීතියකි පලලින් වියත් එකහාමාරකි දහවලුව වියතකි ඒඉක්මවන්නා හට චේදනක පචිති වෙයි සිින්ද දැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. අට කුෂ්ට රෝගාධයක් වසා අඳන රෙද්දක්කරවන භික්‍ෂෝ විසින් එය ප්‍රමාණ ලෙස කරවිය යුතුය දිගින් සුගත් වියතකින් වියත් හතරක් හා පලින් වියත් දෙකක් විය යුතුය. මේ එහි ප්‍රමාණයයි මේ ඉක්මවන්නා හට චේදනක පචිති වෙයි. කිරාදැමීමෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. නමය වැසිසලුවක් කරවන භික්ෂුව විසින් එය ප්‍රමාණය ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි දිගින් සුගත්වියතකින් හයකි පලලින් දෙවියතක් හමාරකි. මේ නියමේ එක්මවන්නා හට චේදනක පචිති වෙයි. ඉරාධැමම්වෙන් පසුව දෙසී යුතු පචිතියක් වෙයි. දහය. යම් භික්‍ෂුවක් සුගත් සිවුර තරම් සිවරක් හෝ ඊට වඩා ලොකුසිවුරක් හෝ කරවා නම් චේදනක පචිතිවෙයි ඉරාධැමීමෙන් පසුව දෙසිය යුතු පචිතියක් වෙයි. මේ සුගතයන් වහන්සේලාගේ සිවුරේ ප්‍රමාණයයි. දිගින් සුගත් වියතකින් වියත්නවයකි. පලලින් වියත් හයකි නවවැනි රත්න වගයි. ඇවැත්නි මේ දේ අනුවක් පචිති ඇවැත් උදෙසන ලදී එහිලා ඔබාතින් විචාරමි කෙසේද පිරිදුද දෙවනි වරද විචාරමි කසේද පිරිසිදුුද තෙවැනි වරද විචාරමි කසේද පිරිුද මේ දේ අනුවක් පචිති ඇවැත්හීලා ආයුෂ්මත්හූ පිරිසිුදු වූවහුය නිශ්බ්ධතාව පිරිසිුදු බවකොට සලකම්ද හහිනි පචිති ඇවැත් නිමියේය. ඇවැත් අනතුරුව මේ චතුරුවිද පටිදේශනීය ආපත්ති විසි අට උදෙසනු ලැබේ. එක යම් භික්‍ෂුවක් ඇතුළු ගමට පිවිස නෑ නොවූ භික්‍ෂණයකගේ අතින් කෑයුතු බුදියයුතු දෙයක් සියතින් පිළිගෙන වලදානම් එබඳු භික්ෂුව විසින් ඇවැත්නිී ගැරහි යුතු වූ යෝගය නොවූ නැවත අනුන්ට දෙසිර යුතු වූ ඇවතකට පැමිණේමි යැයි භික්‍ෂූන් හමු එහි ඇවැත් දෙසිය යුතුය දෙක භික්ෂූහු දායක කුලයක්හි ආරාධනා ලැබ ගොස් වලදමින් සිටිති එහිදී භික්‍ෂුණයක් මෙහි බත් දෙව මෙහි හොඳ බෙදව මෙහි වියන්ජන බෙදව යැයි විධාන කරමින් සිටි නම් එ භික්ෂූන් විසින් නැගනය භික්‍ෂූන් වලඳ අවසන් වනතුරු තොප මෙයින් ඉවත්වයව යැයි ඉවත් කළ යුතුය. වලදමින් සිටි එකද භික්‍ෂුවකටවත් ඇය ඉවත් කිරීමට නොවැටහුණ නම් ඒ භික්ෂ විසින් ඇවැත් ගැරහි යුතු වූ අයෝග්‍ය වූ නැවත අනුන්හට දෙසී යුතු වූ ඇවැතකට පැමිණේමියයි භික්ෂන් හමුුව එහි ඇවැත් දෙසය යුතුය යම් නොගිලන් භික්‍ෂුවක් සේක සම්මුතිය ලැබූ ගේවලට කලින් නොපවරවන ලද්දේම එළඹ කෑ යුතු බුදිය යුතු දයක් සියතින් පිළිගෙන වලදා නම් ඒ භික්‍ෂෝ විසින් ඇවැත්නි ගැරහි යුතු වූ යෝග්‍යෙන වූ නැවත අනුන්ට දෙසය යුතු වූ ඇවතකට පැමිණියමියයි භික්‍ෂූන් හමුුවෙහි ඇවැත් දෙසය යුතුය හතර යම් නොගිලන් භික්‍ෂුවක් සැකසහිත වූද බය සහිත වූද ආර්‍ය සෙනසුන් හි වසමින් කලින් නොහඳුරණ කෙනෙකුගෙන් කෑ යුතු බුදියයුතු දෙයක්ෂියතින් පිළිගෙන වලදා නම්, ඒ භික්‍ෂුව විසින් ඇවැත් ගැරහි යුතු වූ යෝග්‍ය නොවූ නැවත දෙසීයුතු ඇවතකට පැමිණියමියැයි භික්ෂූ නමු එහි ඇවැත් දෙසී යුතුය. ඇවැත් මේ, පාි දේශනීය ධර්මයෝ සිව්දන උදසන ලදහ එහිලා ඔබාතිින් විචාරමි කසද පිසිදුද දෙනි වරද විචාරමි කසේද පිරිදුද දෙනි වරද විචාරමි කසේද පිරිදුද මේ පාටිදේශනීය ආපත්ತීන් හිලා ආයුෂ්මත්හ පිරිසිදු වූවහුය නි්බ්දවීම පිරිසිුදු බවකොට සලකම්ද එහෙයිනි දශනය ඇවත් නිමිය. ඇවැත්නි අනතුරුව මේ හික්මිය යුතු සේකයා පදතිහ උදෙසනු ලැබෙයි. එක हाත්පසින් වටකොට අඳනය අඳමි යැයි හික්මිය යුතුය. දෙක हाත් පසින් වටකොට සිවර පොරොවමයයි හික්මිය යුතුය. තුන සුපිලිසන්ව ඇතුල් ගමහි යම අයි හික්මිය යුතුය. අත, සුපිලිසන්ව ඇතුල් ගමහි හිඳම යයි හික්මියය යුතුය. පහ සංවර ඇතිව ඇතුල් ගමහි යමෙයි හික්මිය යුතුය. හය සංවර ඇතිව ඇතුල් ගමහි හිඳම යයි හික්මිය යුතුය. හත පහතට හෙලු ඇස් ඇතිව ඇතුල් ගමෙහි යම යයි හික්මිය යුතුය. අට පහතට හෙළු ඇස් ඇතිව ඇතුල් ගමෙහි හිඳිමි යයි හික්මය යුතුය නමය. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොයමි යහික්මිය යුතුය. දහය. කැසපට ගන්වා ඇතුල් ගමෙහි නොහිඳමි යහික්මිය යුතුය. පළමුවැනි පරිමණ්ඩල වගයි. එක මහා හඩින් හිනා වෙමින් ඇතුල් ගමෙහි නොයමි යහික්මිය යුතුය. දෙක. මहाහंडින් සිනාසමින් ඇතුल ගමහි නොහිந்தමි යයිහික්මිය යුතුය. තුुන ශब්ද නොකොට ඇතුल ගමහි යමි යයිහික්මිය යුතුය. හර ශब්ද නොකොට ඇතුल ගමහි හිඳිමි යයිහික්මිය යුතුය. ප. කය හොලවමින් ඇතුල් ගමහි නොයමි යයිහිමිය යුතුය. අයखाය හොලවමින් ඇතුल ගමහි නොහිඳමි යයිහික්මිය යුතුය හර, අ सලවමින් ඇතුල් ගමහි නොයි යම යයිහික්මිය යුතුය අට අත හොලවමින් ඇතුल ගමෙහි නොහිදමි යයිහික්මිය යුතුය නමය හිස සොලවමින් ඇතුල් ගමෙහි නොයමී යහික්මිය යුතුය දෙවැනි උද්ජගගික වगाයි එ උකුලහි අත තබා ඇතුल ගමහි නොයමි යයිහිමිය යුතුය දෙ. කකුලහි අත තබා ඇතුල් ගමෙහි නොහිදිමි යයි හික්මිය යුතුය. තුන. හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොෑම යයිහික්මිය යුතුය. අතර හිස වැසුම් ඇතිව ඇතුල් ගමෙහි නොහිදිමි යයි හික්මිය යුතුය. පහ. විලුබ හෝ ඇගිලි බිම අනිමින් ඇතුල් ගමහි නොෑම යයිහික්මිය යුතුය. අය අතින් හෝ වස්ත්‍රයකින් දනහිස් වැඳගෙන ඇතුල් ගමෙහි නොහිදමියයයි හික්මියය යුතුතිය. හත සිහි ඇතිව පිඩු පිළිගනිමියයි හික්මිය යුතුය. අට පාත්‍ර යන හැගීම ඇතිව පිඩු පිළිගනිමියයි හික්මිය යුතුය. නමය බතින් හතරෙන් කොටසක් ව්‍යචන ඇතිව පිඩු පිළිගනමියායි හික්මියය යුතුය. දහය පාත්‍රයේ ඇතුල් මෝවට හා සමව පිඩු පිළිගනිමිය අය හික්මිය යුතුය. එෙවැනි බම්බකත වගයි. එක සිහි ඇතිව පිඩු වලදමියයි හික්මිය යුතුය. දෙක පාත්‍ර යන හැගීම ඇතිව පිණු වල්දමියයයි හික්මියය යුතුය. තුන පාත්‍රයෙහි තම පැත්තෙන් පටන්ගෙන පිඩු වලදමියයයි හික්මිය යුතුය. හතර බතට සුදුසු ව්‍යන්ජන සහිතව පිඩු වලදමියයි හික්මිය යුතුය. පහ. බතේ මුදුනෙන් අනා පිඩු නොවලඳෙමි යයිහික්මිය යුතුය. අය බොහෝ ලබාගනු කැමැතිව සූපයක් හෝ වියන්ජනයක් බතින් නොවසමි යයිහික්මිය යුතුය. හත නොගිලන්ව සූපයක් හෝ බතක් හෝ තමන් සඳහා ඉල්ලාගෙන නොවලදමි යහික්මිය යුතුය. අට ගාහනු කැමතිව අනුන්ගේ පාත්‍රය දෙස නොබලනි යැයි හික්මිය යුතුය. නමය. ඉතා මහත් බත් පිඩු නොකරමි යයි හික්මිය යුතුය දහය හත්පසින් ගුලිකොට බත් පිඩු කරමි යැයි හික්මිය යුතුය සිව්වැනි සක්කච්ච වගයි. එක බත්පිඩ මුවට නො ලංවනතුරු ුව නොරමි යයිහික්මිය යුතුය. දෙක වලදන අතර සියලු අත මොකෙහි නොහෙළමි යහික්මිය යුතුය. තුන මෝතුළ ආහා රඇතිව කතා නොකරමි යහික්මියය යුතුය. හතර බත්පිඩු මෝතුලට විසිකරමින් නොවලඳමි යහික්මිය යුතුය. පහ බත්පිඩු කඩකඩා අනුබව නොකරමි අයහික්මිය යුතුය. අය. මදුරන් මෙෙන් හක්කෙහි බත්පුරවා නොවලදමි යහික්මිය යුතුය අත අත ගසා අදමමින් නොවලදමි යහික්මය යුතුය. අට බත් හුළු විසුරුවමින් නොවලදමි යහික්මය යුතුය. නමය தொොළෙන් පිටත දිව නෙරවමින් නොවලදමි යහික්මිය යුතුය. දය. චපුචපපු යන ශබ්ද ඇතිවනසේ නවලදමී යයහික්මය යුතුය එක සුරු සුරු යන ශබ්ද ඇතිවනසේ නොවලඳමි යහික්මිය යුතුය. දෙක අත ලෙවකමින් නොවලඳමි යහික්මිය යුතුය. තුන පාත්‍රය ලෙවකමින් නොවලඳමි යැයිහික්මිය යුතුය. හතර දිවෙන් තොල් ලෙවකමින් නොවලදමි යයිහික්මිය යුතුය. පහ, ඉඳුල් සහිත අතින් පැන්භාජනය නොපිළිගනිමි යහික්මිය යුතුය අය බත් හුළු සහිත පාත්‍රය සේදූ ජලය ඇතුල් ගමහි හෝ ඇතුල්ගේහි නොදමමි යහික්මය යුතුය. හත කොඩයක් දරා සිටි නොගිලන් කෙනකොට දහම් නොදෙසමි යහික්මය යුතුය. අට සැරෑටයක් ගත් නොගිලන් කෙනෙකොට දහම් නොදෙසමි යහික්මය යුතුය. අට ශස්ත්‍රයක් ගත් නොගිලන් කෙනකොට දහම් නොදෙසමි යහික්මය යුතුය දය ආයු දෙයක් ගත් නොගිලන් කෙනෙකොට දහම් නොදෙසෙමි යයිහික් මියයුතුය. සවැනි සුරු සුරු වගයි. එක ලී සරෙප්පු පයලු නොගිලන් කෙනෙකොට දහම් නොදෙසෙමි යහික් මියයුතිය. දෙක වහන් පයලු නොගිලන් කෙනකුට දහම් නොදෙසමි යහික් මියයුතුය තුන. අතයකට නැගුණා වූ නොගිලන් කෙනෙකොට දහම් නොදෙසම යයි හික්මිය යුතිය. හතර ඇදක නිදන නොගිලාන් කෙනකොට දහම් නොදෙසමි යයි හික්මිය යුතුය. පහ අතින් හෝ වස්ත්‍රයකින් දෙදන බැඳ සිටින නොගිලන් කෙනකොට දහම් නොදෙසමි යයි හික්මියයුතුය. හිස් වලුම් සහිත නොගිලන් කෙනකොට දහම් නොදෙසිම යයි හික්මිය යුතුතිය හත හිස වසා පෙරවී නොගිලන් කෙනෙකොට දහම් නොදෙසමි යයිහික්මිය යුතුය. අට තමා බිම හිඳ අසුනක සිටි නොගිලන් කෙනෙකොට දහම් නොදසෙමි යයිහික්මියයුතුය. තමා පහත් අසුනක හිඳ උ අසුනක හුන්නා වූ නොගිලන් කෙනෙකොට දහම් නොදසමි යහික්මියයුතිය. තමන් සිටියේ හුන්නා වූ. ගला කෙනකුට දහම් නොදසම ය හිමිය යුය है තමා පසුපස යමින් ඉදි්‍රියහි අන්නා වූ නොගිलाන් කෙනෙකුට දහම් නොදසම යි හිखමය යුය තමා නොමගින් යමින් නියමමගින් යන නොගිलाන් කෙනෙකුට දහම් නොදසම යයි හික්ිය යුය තමා නොගිलाන්ව හිටගෙන මළමු්‍ර නොකරම යයි හික්මිය යුතිය है නොගिलाන්व නිල් තනබीමක මලමු්‍ර නොකරමියයි කෙල නොගසිමියයි හික්මිය යුතුය. පහළව නොගි අන්ව ජලයේ මළමුत्र්‍රා නොකරමියයි කෙල නොගසමියයි හික්මිය යුතුය. සත්වැනි පාදුुකා වගයි. ඇවැත්නි මේසේ කියා ඇවැත් උදසනලදී මෙහිලා ඔබ අතින් විචාරමි කෙසේද පිරිසුදුද දෙවැනි වරද විචාරමි කසේද පිරිසුද්ද තෙවැනි වරද විචාරමි කෙසේද පිරිසුද්ද මේ පන් සැත්ත සේකයා ඇවැත්හීලා ආයුෂ්මත් වූ පිරිසුදු වූුවහුය නි්ශබ්දවීම පිරිසුදු බවකොට සලකම් ද එහයිනි. සේකයා සිකපද නිමිය ඇත් අනතුරුව මේ සප්ත අධිකරණ සමත ධර්ම උදසනු ලැබේ. උපන් උපන් අධිකරණයන්ගේ සංසිඳීම පිණිස ව්‍යප සමනය කරනු පිණිස එක සම්මඛ විනය දෙක සති විනය හා තුන අමල්හ විනය දියයුතුය හතර ප්‍රතිඥ්ඥා වහා කා පාීකා තිනවත්තාර න විනිය දඩුවම් වලින් සමතය කට යුත්තේය ත් මේ සවිध අධිකරण සමතධර්මයෝ උදසන ද එහි ඔබාති विචාරම ද පිරිසිුදුද ලැබනි වරද විචාරමි කසේද පිරිසුදුද තෙවැනි වරද විචාරමි කසේද පිරිසිුදුද මේ සත් අධිකරන සමත ධර්මයන් හිීලා ආයුෂ්මත්හූ පිරිසිුදු වූ වහුය නිශ්ාබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද එහෙයිනි අධිකරන සමතය නිමිය ඇත්ni. නිධානය උදෙසන ලදී එසේම සියු පරිජි ඇවැත්, තෙලෙස් සග වෙසෙස් ඇවැත් දෙවදෑරුම් අනියත ඇවැත් තිස් නිසාග පචිති ඇවැත් දෙ අනුවක් පචිති ඇවැත්, සතර පාටිදේශනීය ඇවැත් පන්සැත්තෑවක් හික්මිය යුතුවත් හා සප්තවිධ අධිකරන සමත ධර්මද උදෙසන ලදී. මෙතෙක් භික්‍ෂු ප්‍රාතිමෝක්ෂයහි ආවා වූ එහි ඇතුළත් වූ වාග්‍යවතු වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදෙසිය යුතු බවට පැමිණයි. සමගි වූද සතුටු වූද විවාද නොකරන්නා වූද සියල්ලන් විසින් ඒ ඒ සිකපදෙහිලා හික්මිය යුතුය. පස්වැනි විස්තර උද්දේසියයි. භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය නිමිය